ආයිබුවන් සුබූ දෑසනක් පුංචි දවාපුතාලට මත ඇති ම ගිය සතිය පොරොඳදුවක් දුන්නා ඔබ ආසකරන අලුත් පාඩමකින් අපි මේ සතතිය නැව තහමු යිනව කියලා ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ සූදානම ඔබ කලින් සතියේ අපහා සම්වග සම්බන්ධ වනා පරිගණකයක කොටස් මොනවද කියලා දැන හඳුන ගන්න අද එම කොටස් එකලස් කනනාකාරය එම නැත්තන් එම කොටස් අප ඉංග්‍රීසින්කෙන ඇසෙම්බල් කරනආකාරය ඔබත් සමඟ බෙදා හදාගන්නයි මේ සූදානම. ඉතින් පුංි දුවපපුතේ පරිගණකයක් එකලස් කිරීම කියන එක සාමනයෙන් අපි බොහොම සරලව දැනගත්තට නැතන් සරලව පෙනු නට ඒ ඇතුළත තියෙන විශේෂිත කාරණ එම නැතන් තාක්ෂණය කරුණු ප්‍රැසක් අදෝබට කියල දෙන්න ඔබ සමඟ බෙදාගන්නයි මා සූදානම් වෙඩි. අපි මුලින්ම බලමු පරිගනකයක් එකලස් කිරීම සඳහා අවශ්‍ය වන. ුද් එහම නැත්තං අපි කියනවා ඇසම්බ ටල් මොනවද කියලා. මේ ඔබට පෙනෙන්නේ ඒ පරිගණකයක් ඇසෙම්බල් කිරීම සඳහා අවශ්‍ය ආයුධ කිහිපයක්. පරිගණකය එකලස් කරන කොට. ඔබ නිවසේදී භාවිතරන එහමනැත්තන් නිවසේදී අනකුත් කාර්යන් සඳහා භාවිතාවට හුරුවච උපකරන ඇති. නමුත් පුංචි දුවේ පුතේ අපේ හැම උපකරණයක්ම මේ සමඟ මේ තාක්ෂණික ක්‍රමවේදයට යොදාගන්න ැහැ. ඒ සඳහා සම්මත උපකරණ. එහම නැතන් ස්ටන්ඩ ටල්ස් කිහිපයක්. පරිගණක ශේත්‍රේදී භාතා කරනු. එම උපකරණ භාවිතා කරනු ලබන්නේ. මේ උපකරණ අවිි පාවිචි කරන්නේ. ඒ උපකරණන හරහා පරිගණකයට එමන පරිගණකේට සියම් කොටස්සලට හානියක් නොවීම අරමුණු කරගෙනයි. ඉතිං ඔබට ස්ම් සමහර වෙලාවට මේක දීර්ග ලයිස්තුවක්න්න පුළුවන්. නමුත්ම මේ සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්න මොනවද පරිගණකයක් ඇසෙම්බල් කරන කොට ඔබට අවශ්‍ය වෙන උපකරණ කියලා. හරි. පලවෙනිියටම අපි දන්නවා ස්ක රස් අවශ්‍යයයි එහම නැත්තාකට සිංහලෙන් කියෙන ස්කෘප්නියන් කියන නම භාවිතා කරනවා. මේ ස්කෘප්පු නියන් කියනේවා. ඔබ සාමාන්‍යයේ විවාහාරයේදී භාවිතා කරන ඇත්තේ මල් ස්කරෘපපුනිය හමැත්තම් ෆලට් එක කියලා. අපි මේකට ස්ටන්ඩ් නේම්ස් භාවිතා කරන්න ඕන අපි මල් ස්කෘප්පුනියට කියනවා ෆිලිප්ස් ස්ක ර කියලා ලට් ස්කෘප්පුනියයට කියනවා Flaට් ස්ක ්‍රයි කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම පරිගණකේ තියෙන. ඇන ගලවා ඉවත්කිරීම සහ නැවත සවිකිරීමේදී මේ ස්කුරුපුුණියන් කියනු උපකරණ දෙක අපිට අවශ්‍ය වෙනවා. දෙවැනියට ඔබ පරිගණකයක් ඇතුළට හොඳින් නිරක්ෂණය කකරුත් දැකළ ඇති. පරිගණකය තුළ ගොඩා කේබල් වර්ග එකින් එක ගැටගසා තිබෙන නාකාරය එහම නැත්තම් විසිරිලා තියෙන ආකාරය. අපිට මෙන කේබල් පරිගණකයේ අනවශ්‍යතැන්වලට මුහුවීම එම නැන් අනවශ තැංවලට යොමුුවීම වැලක්වීමට. කේබල් ගැට ගසා ගැනීමට කේබල් ටයිස් අවශ්‍ය වෙන තකොට ස්කුරුප්ුණියයන් අවශ්‍ය වෙනවා කේබල් ගැටගතා ගසා ගැනීමට අ ද්‍රවයක් අවශ්‍ය වෙන තුංගෙනයට තමයි ප්‍රතිස්තික අත්පලඳනාව ඒකයන්නේ සන්නන්නයකයක් මොනවහරි අපි මේ භාවිතා කරන උපකරන රැම් එක ප්‍රොසෙසර එක නාර්ඩිස් එක විශේෂයම මද බෝඩ් එක වැනි උපකරන අධි සංවේදී උපකරන කියන්නේ අපේ ඇඟතින ස්ති විදුලිය මේ උපකරණත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. එය වලක්වා ගැනීම සඳහා අපි ප්‍රතිස්තිකත් පලඳනවා එහම නැත්තම් ඇන්ටිස්ටටි ක්‍රිස් බෑන්ඩ එකක් පාවිච්චි කරන්න ඕොව. අවසානයට අපි ප්‍රොසෙසරක පරිගණකේ මදර්බෝඩ්ඩ ඇතමම් සම්බන්ධ කරනකොට ප්‍රොසෙසර එකට උඩින් අපි ප්‍රසෆෑන් එකක් සම්බන්ධ කරනෝ මේක අදහස වෙන්න නැත්තම් මේක ඇති ප්‍රයෝජනය වෙන්නේ එක අධික ලෙස වැඩ කරන අවස්ථාවයකදී ඒකදී උෂ්ණත්වයක් නිපදවනා ඒ උෂ්ණත්වය මැඩ පවත්වා ගන්න පාලනය කිරීම සඳහා තමයි පොස්සෆෑන් එක සම්බන්ධ කර. ඉතින් පුංචි දුවේ පුතේ මේ පොසෙසෆෑන් එක. සාමාන්‍යයෙන් අගයක් විදියට ගත්තොත් විනාඩියකට දී වට හදදස් දෙසීයක්. අපි ඒකට කියනවා RPM කියලා රවුන්්ප මිනිට් කියන අගයකින් කැරකෙනෝ. මේ කැරකෙන අවස්ථාවේ දී ඇතිවන ගර්ශණය වලක්වා ගැනීමටත් ෆෑ එක හර හා ප්‍රසෙසරයට ලැබෙන සුළඟ සිසිල් කරලා බාදීමටත් අපි ෆෑන් එක සහ ප්‍රොසෙසරය මැදට තර්මල් කම්පෞන්් තර්මල් ජල් තර්මල් ඉින්ටෆේස් මටියල් කියන රසායනික ද්‍රව්‍ය භාවි නොය ම සඳහන් කර නම් තුනෙන්ම කියන්නේ එකම රසායනික ද්‍රව්‍යයක් පළඳ පොලේ ක විධ නම්මලිත් ඔබට මිලදී ගන්න පුළුව. ඉතිං අවමෝශයෙන් නොය කොටස්ටික භාවිතා කරලා අපි බලමු පරිගණකයක් කොහොමද ක්‍රමක් ක්‍රමයෙන්. පියවරෙන් පියවර එක ලස් කරගන්න කියලා. හරි. අපි පළමුවෙන්ම සවිකිරීමේදී ඒ සඳහා භාවිකන උපරණටික බැලවා. දැන් අපි කර හදන මේක සවිකරන්න අවශ උපරණික මොවද කියලා බලන එක. එය තොට මේක සවිකිරීමේදී භාවිතා කළ යුතු උපකරණ තියෙනවා තමන්ගේ අවශ්‍යතාවය අනුව ගන්න උපකරණ මොනවාද කියන එකත්. තමගේ අවශ්‍යතාවය අභිභෝාග්‍ය තාක්ෂණ කොප කරන තිය එතකොට හැම එක අපිට එකතු කල පරිගණකයක් ඇසෙම්බල් කරන අවශ්‍ය නැහැ. තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිගණකයක් තමයි අපි එකලස් කරන්න අවශ්‍යවෙන්. ඉතිං මංම පලවෙනි රූප සටහනය ඔබට දක්වල තියෙන්නේ. කොහොමද පොසෙසර එකක් මවපූරුවට සී කරන්න කියලා. අපි පුංචි දුවපුතේ පරිගනකේ මොලය එහම තම් පරිගණකේ බ්්‍රේන්් එක කියලා හඳුන්න්නන්නේ මේ පොසෙසර එක. මේ පොසෙසර එක. වර්ග දෙකක් තියෙනවා වෙළඳ පොලේ අපි ගිය සතිය පාඩමේති කතා කරා එක ඉන්ටෙල් සහMD විදිහටඒMD පොසෙස තමයි වෙලඳපොලේ වැඩි වශයෙන් භාවිතාවෙන්නේ සහ මේ පරිගනක සඳහා යොදාගන්න. ඉතිං ඔය මොන පොසෙසර් වර්ගගේ උුණත් අපිට පුළුවන් අපේ මදබෝඩ් එකේ පොසෙස සොකට්ට එක සමඟ සම්බන්ධ කරන්න. මතක තියාගන්න ඕන මේ පොසෙස සොකට් එක සහිත කොටස. ප්‍රධාන කොටස් තුනකින් සමන්්‍යතයි. පසෙ සොකට් දෙවැනිිය පසෙස ගාඩ් තුංගනියක පසෙස ලිව. එතකොට ප අපි ස්සර වෙලා ප්‍රසෙසර එකක් සම්බන්ධ කන්නකොට ප්‍රසෙස නිවර එකයින් කර පොසෙස ගාඩ්යි කරා පොසෙස සොකට් එක මතට ප්‍රසෙසරය මවුන්් කරලා නැවත එම ක්‍රියාවලිය සිදුකරාම තමයි අපේ ප්‍රොසෙසර එක පරිගණකයක් සමඟ නිවැරදිව සම්බන්ධවෙන්. හරි ඊළඟට මම දෙවන් රූප සටහනේ දාලා තියෙනවා ප්‍රසෙස ගාඩ්ක කොහොමද වත්රගන්නන්නේ කියලා. ඔබ ඉතාමත් පරිස්සමෙන් එහමනැත්තං සුපරිීක්ෂාකාරීියෝක කරන්න ඕන මොකද මේ තියෙන කුඩා උපකරන ඉතාමත් සියුම් ලෙස තමයි සවිකරල තියනෙ මවකෝරුවත් එක්ක. ඔබ වැඩි බලයක් වැඩි උත්සාහයක් සයිතව මේ ප්‍රසෙස සම්බන්ධ කරන්න යයමේදී. පසරයට හානි සිදුවෙන්න පුළුවන් එක නිසා බොහොම පරිස්සමෙන් ප්‍රොසෙසරයක් අපි අල්ලන්න කොදහෙෙන ඇතම් ප්‍රස්සරයක් නිවැරදිව හැන්්ලින් කරන්න කොහොමද කියලා ඔබට ඉදිරියේදී පෙන්වීමට සූදානම්. ඒ මා පෙන්නන ආකාරයට පමණයි ඔබ ප්‍රොසෙසරයක් අල්ලන්න ඕන. ඊළඟට අපි බලමු ප්‍රොස්සරය සම්බන්ධ කරන්න කලින් ප්‍රසෙසරට ාඩෙක් ව ොහෙමෙන ත්තම් ප්‍රෙරයා ප්‍රසෙස සොකට් එකක ආරක්ෂාවට තියෙනෝ විශේෂිත කොටසක්. මේ කොටස ගලවා ඉවත් කරගන්න අවශ්‍යයි. ඒ තමයි ඔබට මේ රූප සටහනෙන් පෙන්වා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඔබට එපාගපු දෙයක් තමයි මෙතන තිය. එක න්නේ පපුජි දුව පුදේ මේ කාරණය නම් කිසි අවථාවක සිදු කරන්න එපා. ඔබේ ප්‍රසෙසරය සම්බන්ධ කරන්න පොසෙස සොකට් එක කිසිම අයුරකින් ස්පර්ෂ නොකරන්න. මේක අති විශේෂ කරුණක් මක් නිසාද කියන්නේ මේ පොසෙසර සහිත සොකට්ට එකේ තියෙන්නේ ඉතාමත් සියුම් පින්. කිහිප සහරලාට මේ පින් දෙසය පනස්හයක් තුන් සය අහතලිස් පහක් වගේ විශාලාගයකින් තියෙනවා. ඔය අගේ විශාල වනාට සාමාන්‍යයෙන් අංගලක අංල් දෙක වගේ වපසරියක තමයි ය පින් සියල්ලම පිහිට තින. එතකොට ඔබ මේ පින් පිරිසිුදු කිරීමට යන්න බරසුවක් යොදාගෙන තින ද විලිවත් කරන්න යන කිසිම දෙයක් උත්සාහ කරන්න එපා මේ පින් වලින් එකක් හරි. ථානය වෙනස්ුනො ඔබේ ප්‍රෙසරක සමඟ ගනු දෙනුව සිදුවෙන් නැහැ ප්‍රස්සරකට අදාළකාරය මද බෝඩ් එකත් සමඟ සිදු කරන්න වෙන්න නැහ. එකකින් සහොඳින් මතකතියා ගන්න පසෙසරය සහ පොසෙසරය සම්බන්ධ කන සොකට්ටුව කිසිම වේලාවකදීවත් ඔබ ස්පර්ෂ නොකළ යුත්තුයි. ඊළඟට මං ඔබට පාඩ මසාන පෙන්නන්න කකප පොට සිරප ප සහනක් ැ තින කොහො ප්‍රොසරයහන්ඩලි කරන්නේ අපි ප්‍රසෙසරය පුංචි දුවේබුතේ අල්ලාන්නේ නැහැ අපේ සම්පූර්ණ අත්ල මත තියලාම් ප්‍රස්සරයක් අපි අල්ලන්නේ නැහැ. ප්‍රසසරය තමන්ගේ මහ පටැගිල්ලෙන් සහ දබරැගිල්ලෙන් ප්‍රසසරයේ දෙපැත්තකින් අපි ඉතා සියුම් අල්ලාගෙන තමයි ප්‍රොසසෝකට් එකත් සමඟ සම්බන්ධ කරන්නේ ඔබට එය මේ රූප සටහනින් හොඳට පැහැදිලි වෙනවා. ඉළඟට ප්‍රොස්සරයා සම්බන්ධ කරපු රූප සටහනක් ම ඊළඟට වැඩිදුර ට හඳුනා ගැනීම සඳහා ඉදිරි පත් කරලා තියෙනවා ප්‍රොස්සරයක් නිවැරදිව ප්‍රොසොකට් ගත් එක සම්බන්ධ කරට පස්සේ මෙන මේ රූප සටහනේ තියෙන විදිහයට තමයි ඔබට දිස්වෙන්නේ හරි ඩැන් තියෙන අවසන් කොටස තාම අපි පොසසරය තමයි සම්බන්ධ කරන්නේ ටිකක් වැඩි කාල සීමාවක් ගත්ත මේ උපකරණය තියෙන වැදගත්කම ට පැදිලි කරන්නේ වගේ ඔබට තේරණ වැති, ප්‍රසරය කොචට ත් මදබෝඩ්ඩ එකක්ත් සමඟ එකට එකතු වෙලා වැඩ කරන්න කොට. ඉතිං මේ පෙන්නල තියන්නේ පොසෙස ගාඩ් එක ප්‍රොසර එක තිව්වා පළවැනි අවස්ථාවේදී දෙවනි අස්ථාවදදි ප්‍රොෙස ගාඩ් එක තිව්වා තුංගනි අවස්ථාවද, ප්‍රසෙස ලවර් එක හරහා නිවැරදිව මේක තද කර ගැනීමක් සිදු කරන්න. ඔබ හොඳට මතක තියාගන්න ඕන ප්‍රොසෙසර එකක් නිවැරදිව මදබෝඩ්ක් සමඟ මවුන්් කරාට පස්සේ. අවස්ථාවකදී සෙලවීමක් වෙන්න නෑ. එමත් නැතිනම් ප්‍රොසෙසරය පොෙස් ෝකටුවට ඇතුළත් කරාට පස්සේ ඔබට පොසෙස ලිවර එක හෝ ප්‍රොසෙස ගාඩ් එක නිවැරදි ආකාරයට නැවත සවිකරගන්න බැරිනං ඒ ඔබ ප්‍රස්සර එක සයිකර ආකාරයේ යම් කිසි වැරද්දක් ඇති නිසා. එක නිසා බොහොම ඉවසිලිවන්තව එහ ඇත්තම් පරික්ෂාකාරයෝ බලන්න ඔබ පොසෙස එක නිවැරදිව මද බෝඩ් එකක්ත් එක්ක සම්බන්ධ කරගෙන තියෙනවාවද කියලා. ඊළඟට මම කතා කරපු අනෙත් කොටස මේක ඔබට උදාහරණයකින් පැහැදිලිකරොත් සාමාන්‍යයෙන් අපි දියල්ලක් අසල ඉන්නකොට ඒ දියල් අසල වැටෙන ජල ප්‍රමාණයයක්ත් සමගනැත්තන් ජල ධාරිතාවත් සමඟ අපේ ඇගට යම්කිසි සිසල සබ්දැනවා. අන ඒ තාක්ෂණක ක්‍රමය මෙත නැති භාවිතා කරලා තියෙනවා සුළඟත් සමඟ අපි මේ භාවිතා කරනුණු ලබන රසායිනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රොසෙසර ෆෑන් එක ක්‍රියාත්මකවන අවස්ථාවේ දී RPM මගේකින් ක්‍රියාත්මක වෙන කියල මම කිව්වා විනාඩියකට වට හද්දස් දෙසීකට ආසන්න ප්‍රමාණයක්. එතකොට මෙතනින් නිකුත්වන සුළගේ වේගයත් සමඟ අපි පෝසෙස සොකටුව මතට ඇතුළත් කරලා තියෙන නතැම් ප්‍රොසෙස සොකටුව මතට යොදාගෙන තිබෙන තර්මල්කම්පවුන්්ක් මිශ්‍රවීමෙන් ප්‍රොසෙස එක තිය නුෂ්ණත්වය ඉතාමත් සීග්‍රයෙන් අඩු කරන්න මේ තර්මල් කම්පවන්් කියන සායිනික ද්‍රව්ව භාවිතා වෙන මේක ඊයන් මිශ්්‍රිත රසායිනික ද්‍රව්වයක් අපි දන්න ඊයම්මල ෘෂ්නත්ය පාලනය රීමේ ගුණයක් තියෙනවා එක නිසා ඕනෑම පොසෙසර එකක් අලුතෙන් සවිකිරීමේ දී හෝ නැවත ගලවා සවිකිරීම දී අපි තර්මල් කම්පවන්් කියන රසායිනි ද්‍රවය යොදාගන්න ඕන ඉතින් පුජ දුව පුතේ මේ එකකට වෙළඳ පොලේ ආදේශකයක් තියනු මම. සඳහන් කරන්න ඕන ඔබ නොදැනුවත්තු මේ දේකරොත් ඔබේ පරිගණකයටට ප්‍රසරකට හා සිදු වෙන්න පුළුවක්. වෙළඳපුොලේ තියෙනවා තර්මල් කම්පෞන්ඩ් වලට සමානම ද්‍රව්්‍යයක් අපි එදිනෙදා පාවිච්චි කරන දත්බෙහෙත්. මේවා සමහරරිග ඇසෙම්බල් කරනකොට එමනැත්තං එකස් කරනකොට පොසෙසරෙකුඩට දත් බෙත් වල්පයක් අපි තුළත් කනවා එක ඉතාමත් වැරදි ක්‍රියාවලියක් අනිවාරයම ප්‍රොසෙසරයක උඩට. පස මතට අපි ඇතුළත් කළ යුත් ඒේ තර්මල් කම්පවන්් කියෙන රසායනික දරව්‍ය පමණයි. ඒකත් ඇතුළත් කළ යුතු ප්‍රමාණයක් තියනවා. සාමාන්‍යෙන් මේක ල මිල්ලර්රලින් අපි ගණනය කරන්න බැහැ අපි කියන්නේ කුඩා ජලබිඳුවක ප්‍රමාණයක් පොසෙසර එක මත තර්මල්කම්පවන්් තියන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ප්‍රොසෆෑන් එක තියලා නිවැරදිව පොසෙසෆෑන් එකට මවපූරුව හර හා විදුලි බලය ලබා දෙන්න. රප සටහනෙන් පෙන්නල තිනෙන ප්‍රස ෆෑන් එක මදබෝඩ්ඩ් එකත් එක් මවුන්් කරනකොට. පොසෆෑන් එකේ තියනවා කුඩා ප්ලාස්ටික් ඇන හතරක් මේ ඇන හතර නිවරදිය මවපූරුවත් සමග සම්බන්ධ විය යුතුයි. පුංචේ දාපුතාල මතකත බාගන්න මේ ඇන සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරන ඉදිනදා නිවසේදී භාවිතා කරන එහම නත්තං කුඩා සෙල් අම්බඩුවල භවිතා කරන ඇන වර්ගනෙම. මේක සවිකිරීමට ක්‍රමවේදයක් තියෙනවා. ගැලවීමට තවත් ක්‍රමවේ දෙයක් තියනවා. අපි සාමාන්‍යෙන් කරන්නේ සවිකරනකොට දකුණු පැත්තට කරකවනවා, ගලවනකොට වම් පසට කරකාවනවා. මේකදී එහෙම නෙමින්. මේකති පොඩ්ඩක් සංකීර්ණයි. නමුත් මේ ක්‍රමය භාවිතා නොකිරීම මගින් ප්‍රසෆෑණෙකට ඩැමේජ්ෙන්න්න පුළුව. අපි බලමු කොහොම මේක සවි කරන්න කියලා. සවි කරන්නේ මේ ප්‍රසෆෑන් එකේ තින කලිප් හතර හතර මේක විදියි. අපි එකක් කතා කරමු. පහලට තද කරලා දකුණු පසට ංචක හතලිස් පහක් පමණ කරකාවන්න ඕන. පහලට තද කරා දකුණුපසන්ංසක හතිස් පහක් පමණ කරකෙව්වා. එතකොට මේ ඇනයක් තද වෙන. ඒවගේ මනිත් ඇන තුනත් තද කරන්න පුළුව. මේක ගලව නවස්ථාවේදී අපිට තියෙන්නේ නැවත එම ක්‍රියාවලිය පිටු පසට සිදු කරන්න. එසේ නම් වම්පසට කරගවලා ඉහලට එසවීමක් කරන්න ඕනේ. ඔබට මේක මතක තියාගන්න වෙන. පැත්තං සහරලාට ප්‍රොස්සර එකට ඩැමේච්ජෙන්න්න පුළුවන් පොස ෆෑන් එකට පොසෆෑන් එක ලි් අතර තද කරනකොට පහලට තද කරලා නැතන් පහලට ටිකක් තදිින් ප්‍රෙස් කරලා දකුණු පැත්තට කරකැව්වම එක තද වෙනවා. ගලවන අවස්ථාවේදී වම් පැත්තට කරකවලා උඩට ඔස වන්න ඕන. මෙන මේ ක්‍රියාවලය හොඳින් මතක තබා ගන්න එතකොට ඔබට පුළුවන් ඔබගේ ප්‍රොසෆෑන් එකේ අදාළ කටයුතු තික සිදුකරගන්න. හරි. අපි ඉළඟට ප්‍රොෝසෆෑනක විදුලිය ලබා දෙන්න ඕන මේ පොසෆෑන එකට විදුලිය ලබා දෙන්නන්නේ මද බෝඩ් එකේ පූ ෆෑන් කියන කුඩා පව කනෙක්ට එක හරහා. ඔබට රූප සටහනේ පෙන්නු තියනො මේ පවනෙක්්ටර එක මොකක්ද කියල්. ඊළඟට පුංචි දුවේ පුතේ අපි රෑම් කාඩ් සවිකර ගන්න ඕන. ප්‍රොසසරකට ආසන්නයම ඔබට පෙනෙනවා ඉතා දිග පෝටස් දෙකක් එමනතම් පෝට්ස් හතරක් සමහර විශේෂත මවපුවරුල පෝට්ස් හයක් මේ. ඔබට කැමති ප්‍රමාණය රැම් ධාරිතාවයක් මද බෝඩ්ඩ එකට ගැලපෙන විදිහයට භාවිතා කරන්න පුළුවන් රූප සටහන පෙන්නල තියෙන්නේ මේ රැම් එක අපි සවිකර ගත යුතු විදි. ඉතින් පොසසර එකක් අපි හැගිලින් කරනවා වගේම රැම් එකක් අපේ මහටැගිල්ලෙන් සහ බරැගල්ලෙන් අල්ලගෙන තමයි අපි මවපුරුවත් සමඟ මවන්් කරගැනීමක් සිදු කරන්න. ඉළඟට පවස්ලයි එක මං ඔබට ගිය සතියකත් කිව්වා 80x. එහමම් 80AT වර්ග පවසප්ලයි වර්ග දෙකක් වෙළඳ පුළේ තියෙනවා ATX වර්ගවල විදුලි බලය වැඩියෙන් ජනය කරන්න පුළුවන් AAT වර්ගවල සාන්‍ය විදුලි ලයක් ජනය කරනවා කියලා. ඔබගේ පරිගණකේට සම්බන්ධ කරන උපකරන අනුව ඔබ තීරණය කරගන්න මොන වර්ගයේ පවසප්ලයි එකක් ද අපි සම්බන්ධ කරන්න කිය. රූප සටහනක් ඔබ දීල තියනවා මේකට වැඩි දුර ර්ය කරන්න පුලුව නැත ඩ රදධය කරන්න පුුවන් කොහොමද පවස්ලය අපි සම්බන්ධ කරගන්න කියලා කේසිනකත්තක සම්බන්ධ කන්න කොට ඇන හතරක් තියෙනවා. මේ ඇන සාමාන්‍ය ඔබ නිවසේදී භාවිතා කරන ඇනවර්ගම තමයි. දකුණු පසට කරකවීමෙන් තද වෙනවා වම් පසට කරකැවීමෙන් බුරුල් වෙනවා. ඊලකට පුංචි දුවපුතේ අනිවාර්රයම මවපපුරුවත් සමගපට ලැබෙන අයිෝ ශිල්් සම්බන්ධ කරගන්න ඕන අයෝ ශිල්් එක සම්බන්ධ කරගත්තේ නැත්තං. අයිෝ පෝට් අතර තිබෙන සිදරුවලෙින්. ඩා කුඩා සතුන් අපේ පරගනකේ තුළට ඇතුල් වෙන්න පුළුවන් ඒ වලක්වාගන්න අපි අයෝශිල්් එක සම්බන්ධ කරනවා. ඊලකට මේ කරන්න හදන්නේ මව්පරුව මදර්බෝඩ් එක කියන උපකරණය කේසින් එකට මවුන්් කරන්න මේකදී අපි භාවිතාකනවා මටල් ස්ටන්ඩෝෆස් කියන විදුලිය ගමන් නොකරන කුඩා ඇනවර්ගයක් මේ ඇන මත තමයි අපි මව්පුවරුව මෞන්් කිරීම සිදු කරන්නේ. ඉතිං මේමටල් ස්ටන්ඩ ෝස් කියන තාක්ෂණය. යොදාගෙන තියන්නේ මදබෝඩ්ි එකයට තියෙන කුඩා ඊයන් පෑසුම් කොටස් කේසින් එකත් එක්ක සම්බන්ධවීම වැලැක්වීම සඳහා. ඊළඟට අපිට රූප සටහනේ දක්නට ලබෙනවා අප CDඩVD එහම නැත්තම් බ්ලරේ ඩ්‍රයිු සම්බන්ධ කරන්න ඩ්‍රයිු බේක ඔබ CD DVD, आ, චිත්‍රපටි පරිගණක ක්‍රීඩා අධ්‍යාපනික සකරාවගේ දේවල් නිරීක්‍ෂණය කරනවනං ඔබට CDDVD භාවිතා කරන්න වෙන. එහෙම අනිවාරයෙන් උපගේ පරිගනකේ CDDVD රොම් එකක් රයිටර එකක් තිබිය යුතුමයි. රූප සටහනය පෙනනල තියෙනව එක සවිකරගන්න ආකාරය CD එක ඇන හතරක් භාවිතා කල සවිකරන්න ඕන. හාඩඩස් එකත් ඇන හතරක් භාවිතා කල්ලා සවිකරන්න ඕන මේ ඩ්‍රයිව් බකේ සම්බන්ධ වෙන උපකරණවල. ඉතා සියුම් වෙනසක් තියවා. CDDVD රොම් අපි කේසින් එකේ එලිය සිට ඇතුළට මවුන්් කරනවා හාඩඩිස් එක කේසින් එකේ ඇතුළෙ සිට එලි අතට මවන්්ක නොමේ දෙක පටලගන්න පා හැමුණත් ඔබ උපකරණ නිවැදිව සවිකරගන්න පහසුවේවි. හරි. ඉළඟට ප්‍රධාන විදුලි සම්බන්ධකය පවසප්යි එක කෙනෙක්ටර එක සම්බන්ධ කරන්න ඕන. ඔබගේ මව්පූරුවය ඔබ දැක ඇැති ඉතාමත් විශාල පව කනෙක්ටර එකක් තියෙනවා පවසපලය එකේ ලැබෙන 80ATෝ 80x කේ බලය මේ මවපුවරුවේ තියෙන ATහෝ 80 සොකට්ට එක සමඟ ත්‍රජුව සම්බන්ධ කරාට පස්සෙ තමයි පවසප්ලයකෙන් ලැබෙන කරන්ට එක මද බෝඩ්ඩ ගත්ත එක් නියමාකාර වැඩ කරන්න ගන්න ඉතින් පුංච දුවේ පුතේ අපි අවසන් කොටස් කිහිපේට ඇවිල්ලා ඉන්න මෙන මෙතන්දි ඔබ මේ මම කියන කාරණ ගොඩක් කලාට දකින්න පරිගනකේ ගලවුවොත් පමණ. මෙනලති රප සටහන ඔබ පරිගණක එදිනෙදා දකින දෙයක්. පරිගණකය ඔන් කරනකොට ඕෆ් කරනකොට USB පෙන්න එකක් USB. ඇඩප්ටරයක් කනෙක් කරනකොට එහෙමත් නැත්තං මූV එකක් බලන්න සිංදුවක් අහන්න හෙඩ්සෙට් එකක් මයික්‍රෆෝනයක් කනෙක් කරනවනං ඔබ ඔබගේ පරිගණේ ෆ්්‍රන්් පැනල් එකට තමයි බොහෝ අවස්ථාවක දී කේබල් සම්බන්ධ කරන්න. ඉතින් මේ ෆ්‍රන්් පැනල්ල එකට සම්බන්ධ කරන කේබල්. පැනල් එකට ඩරෙක් සබඳ වෙන නැහැ ඒ සමගම පැමිණෙන වයර් කිහිපයක් හරහා මව්පූරුවත් සමඟ සම්බන්ධ වෙන. ඔබට පෙන්නල තින රප සටහනේ තියෙන්නේ ඔබගේ මේ ෆරන්් පැනල් කේබල් සම්බන්ධ වෙන ආකාරය මව්පුවරුවත් සමඟ. ඊලංගට අපි ඔක්කම උපකරණටික හයි කරා නමුත් මේවට අදාළ කේබල් මගින් විදුලි බලය හෝ දත්ත පහසුකම ලබා දුන්නෙ නැහැ. මේ හදන්නේ, අපිට අවශ්‍ය දත්ත ටික සහ විදුලිය ලබා දෙන්න. පුංචි දුවේපුතේ උපකරණත් එක කතා කරනකොට සාට එමනැත්තං පාටසි Ad advanced Technology attachment Perර advanced Technology Technologyට කියලා ඩේටකේබල් වර්ග දෙක් තියන. ඔය මමකිව පාටකේබල් වර්ග තාක්ෂණයෙන් ටික් පරණයි සහ ප්‍රමාණයෙන් විශාලයි. මම කියපු සාටකේබල් වර්ග ඔබ දැකලත් ඇති. ඔබළඟ දැනටත් ඇැති රත්වූකා හා. එහමනැත්තං නිල් කලුපාට තියෙන ඉතාමත් දැකුම් කලු ප්‍රමාණයෙන් කුඩා සරල කේබ එක. දොට මේ සාටකේබල් තමයි අපි දැනට භාවිතා කරන නවීනතම කේබල් වර්ගේ මේ හරහා උපකරණ දෙකක් අතර දත්ත හුවමාරුවීම සිදු කරනවා. ඉතින් අවසානයට තියෙන්න්නේ ඔය උපකරණටික සක්කෝම සම්බන්ධ කරලා කේසින් එකේ ලේ පැනල් එක රයිට් පැනල් එක හරියට මවුන්් කල්ලා ඇන හතරෙන් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අරමම කලින් කියපු අෝ පෝ් සොල අපේ තියන කීබෝඩ් මවස් මෝනිට ස්කෑන පරිින් පෝජෙටර්ස් තියෙන්න්න පුළුවන් ගොඩාක් උප කරනු ඇලං ගැති. මේවා අවශ්‍ය විදියට කේසින් එකේ බැක් පැනල් එකත් එක්ක නිවැරදිව සම්බන්ධ කරන්න මතක තියාගෙන වජයේ කේබල් එක සම්බන්ධ කරනු කොටනං අනිවාහරෙන්ම වජ කේබල් එකේ අග කුඩා ඇන දෙකක් තියෙනවා මේ යන දෙක හරහා සම්බන්ධ කරගත යුතුයි. සටහනේ පෙන්නල තියන ඔබට පළමනිනයට තියනෙ නට්ව එකක්ේබෙල්ලෙ කොහොම සම්බන්ධ කරගන්න දෙවැනියට තියනකේ මෞස් එක සහ කබෝඩ් එක තුංගනියට තියනෙේ ෝඩියෝ ජැක් එක සහ හතරනියට ඔබට හරව් එකක් අන්තර්ජාල පහසුකන් තියනං කොහොම දේවා පරිගණකය සමග සම්බන්ධ කරගන්න කියලා. ඉතිං අපි ඔය දීර්ග කතාවක් තමයි අපට ලැිල තියන කුඩා වෙේලාේදී කතා කරේ නමුත් ඔය කුඩා වෙේලාදී මම උත්සාහ කරා ඔබට පරිගණකයක් නිවැරදි වැසම්බල් කරගන්න අවශ්‍ය මූලික දැනුම ලබා දෙන්න. පුංි දුවේ පුතේ දැන් ඔබට පුළුවන් ඔබේ පරිගණකයට අවශ්‍ය වෝ එම නැත්තනං ෝස් නෝවන මුදුකාගයක් ඉන්ස්ටෝල් කල්ලා ඔබගේී පරිගනක ක්‍රීඩා පරිගණක චිත්‍රපටි එහම නත්තං අධ්‍යාපනික වැඩ සටහන් සියල්ල එකම උපකරණයක් හරහා සිදු කරගන්න. ඉතිං අද දවසේ අපි කතා කරේ. ගිය සතිය කතා කරකට අලුත් එකතුවක් පගොහොමද පරිගණකයක් නිවැරදිව එකලස් කරගන්න කියලා. ඉතින් අද පාඩමේදී. ඔබට වැටහෙන් නැති. අපි ගිය සතිය කතා කරපු දෙයින් අවශ්‍යකාරණටි පමණක් අරගෙන කොහොමද පරිගණකය එකලස් කරේ. මොකදද පරිගණකයක් එකලස් කරන්න අවශ්‍යවන උපකරන. මොනවද පරිගණකයක් එකලස් කරන්න අවශ්‍ය වන ටූල්ස් කියන ටි ඔබට ඉතා හොඳින් වැටහෙන්න ඇතැයි කියලා. ද්ගලක ශ්වාස කරන. ඉතින් පජිදුවේ පුතේ ලබන සතියත්. අපි ඔබට පොරොන්දුනා වගේ ගිය සතිය වගේ මේ සතයත් පොරොඳදුවක් දෙනවා. හාඩුවයා එහත පරිග තාක්ෂ ඉගැ ගන්නකට. අපි ඩෙක්ස්ටෝප පමණක් ඉගෙනගෙන ඇත්තරමර්මාය තේරුක්නහ මොක ම තාක්ෂ ඇත්තක ගැලපෙන විදි. අපි ල්ට ප රගකලට යොමු වෙන්නඕන. ඉතින් මම් පොරොන්දුවෙන් ඔට ඉල්ඟ සතියේ. ලැප්ටෝප් පරිගණකයක්. මිලදී ගැනීමට ය මේ දී සලකලිමත්ව යුතු ප්‍රධානකරුණු කිහිපය හඳුන්වා දෙන්නත් ලැප්ටෝ පරිගණකයක තිබෙන මේ ප්‍රධානකරුණු වලට අදා ලඋප්ප කරනවල තාක්ෂණික හැසිරීම පිළිබඳ හඳුන්වා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතිං අපි හැමදා වගේ ඔබට බලාපොරොත්තුවත් දෙනවත් එක්කම ඔබගේ අනාගතයට අපි යම් කිසි. හැකියාවක් ලබා දෙන්න සූදානම් ඔබට මේ සම්බන්ධ මේ විශේත්‍ර ඕනෑම විශේෂත්‍රයක් සබධ වැඩදුර ඉගෙන ගැනීමට වැඩිදුරද්‍යනයකිරීමට වශනම් ඔබට පුුවන් ශ්‍ර ලංකාවෘතති පුුණු අධිකාරීත් සමඟ සම්බන්ධ වෙන්න රටපුරා ව්‍යා්තිත ආයතන දෙසේ පනස් හයකට ආසන්න ප්‍රමාණයක් සමඟ ඔට කැමති ආයතනයක් සමඟ සම්බන්ධ වෙලා කැමති පාටම ලාවක් හදාරන්න පුළුවන් ඒ වගේම ඔපට ඔබට පුළුවන් අපගේ වෙපිට පර්ශීලනය කරන්න YouTube හරහා අපි ගවේෂණය කරන්න ඒ වගේ ෆaceස්බු හරහා පේතින පාටමල්ලා පිළිබඳ දනුවත්වෙන්න. පුංචි දුවේපුතේ ඔබ අපගේ රට යනාගතය. ඒ වගේම වැලට මතක් කරන්න ඕන අපේ වැඩසටහන් මාලා ශක්‍රිල් ශ්‍රී ලංකා පිට හරහා ඔබට අත පසුවවෙච්ච පාඩක් එදන නත්තන් අත පසුවච වැඩ සටහන් නැවත පරීක්ෂ කරන්න ගවේශය කරන්න අවස්ථාවති නො ඒ වගේ අප වටස් නම්බර එක හරහා ඔබේ අදහ අපි සමඟ බෙදාගන්න. ඔබ නවතම අදහ සිට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔබ අනාගතේ ජයගන්න තාක්ෂණික ලෝකයේ ජයගන්න ඔබට අශ්‍යමාවතේ රිජුව ගමන් කරන්න අපි ඒට ශ්‍රීලංකවරතු තිබුණ අධිකාරය වශයෙන් ඔබට උදව් කරන්න හැමතිස්සවම බැඳිලායින්නවා. ඉතිං අද දවස ඔබත් සමඟ බෙදාගන්න තිබුණු කාලය මෙතනින් අවසන්න නවා. ඔබට ඊළංඟ සතීත් නැවම් බලාපොරොත්තුවක් සමඟින් මම අදට සමුගන්නවා ඔබට සුබ දවසක් ආයුබෝවයි.